ඒ වගේම අපි ශක්තිමත් කරන්න අද මෙතන්ට පැමිල තියනොබ සසිරු දෙෙනම. අපි ඉතාමත් ආදරක් මේ අවස්ථාතිය පිළිගන්නවා විතරා නෙබැයි. මේ ගමන අපි නැවත එක්සත් ජාති්‍ය පක්ෂය. හරියා කාරව දැවන්ත පක්ෂක් බවට පරිවර්තනය කිරීම ගමන අපි ආරම්භ කරලා තිබෙනවා. UMP කියන්නේ මේ රටේ පැරණම පක්ෂේ. ඒ පැරණම පක්ෂයට අද යම් යහනොමොනොෝද වෙලා තියෙන්නේ කියෙනෙක්. අද ඇත්ත තත්වෙතමයි. අපMP නාාධිපතිවරය ඉන්නවා නමුත් අපේ UMP පාක්ෂිකයන් නෙමෙයි ජනාති බවට පත් කරේ. එඒ නිසා ප්‍රථමේම පාලිමේන්ව සිටින සිරු දෙදනාම රනිියවල් වික්කම සික ජාධිපති කිරීම සම්බන්ධයෙන් හැම පක්ෂකටම අපේ අවන් ස්තුූතිය පුද කරන්න කැමත්. ඒ අවස්ථාව අප දීලා තියෙනවා. අපේම නායක ජනාධිපති කරගෙන යන ගමන්න. මේකගනේ ද තිත්තා ඇත්ත. එනම් මොනවද වෙලා තියෙන්නේ. අපේක් ජතති පක්ෂේ. දරලතා ගණනාවත්තියෙනවා. ප්‍රථමෙන්ම අපි එක්සත් ජාතියේ පාක්ෂිකයන්ගේ හදවතා පෙහරියට කියව්වේ නෑ. අි පාක්ෂිකයගේ නැත් වනාා අපේ පක්ෂ තුරේ බේද පින්ද කරන්න පටන් ගත්ත. ඒවිතර නෙමෙයි විරුද්ධ පක්ෂවල නොෙක් බොරු පතුරල එක්සත් ජාතිය පක්ෂය පාලන කරන්න සුදු සු පක්ෂද නැද කිය ප්‍රශ්නයක් ඇති කර. මේ කරේ අපේ අභ්‍යන්තරයෙන්ම. ඊට පසුව රනිියල් දිනවන්න බැහැයි කියලා. අපේ මේ එක්සත් ජාතික පාක්ෂයන් කතා කරන්න පටන් ගත්තා. අන්තිීමට පක්ෂියය දෙකට කැඩුණා. මේක නේද අපේ තිත්ත ඇත්ත.ඉතින් එහෙම තියෙනවා නම් මිත්‍රවරුණ මාස විසියකට ඉස්සල්ලා. මේ රටේ තිබ ඉරණම ඔබ සියුලු දෑම දන්නවා. හැමත් තැනකම පෝලිමක් විදුලිය දවසකට පෑ දොලහත් දහතුන නෑ. ගස් නෑ ඩීසල් නෑ පෙටල් නෑ බෙහෙත් නෑ පෝර නෑ ඩොරල් නැහැ මේව තමයි කියන්න අහන්න තිබ්බේ. මෙන්න මේ අවස්ථාව තමයි පැරලියක් ඇතුුුණේ. ඒ පෙරලිය තුළ තනිියලියෙක් පාලිමින්තය සිටින රනිල් වික්කමසිංහට අභියෝගයක් බාර දෙනවා. එක්සත් ජාති්‍ය පක්ෂේ කියන්නේ. අභියෝග බාරගන්න පක්ෂයක්. අපි පැනල යන පක්ෂයක් නෙමෙයි. ඒ අභියෝගය දුන්නාම. හරියා කාරව ක්‍රියාත්ම කරන්න බැඳි සින පක්ෂ්‍රයයා. එක්දස් නමසේ හතලි සටේ සිරණයක මේ රට නිදහස සුද්දගෙන් ලබ දුන්නා. ඊට පස්ස එක්දස් නමසේ හැත්ත හතේ ජේර් ජයෝධන එක්සත් ජාතති්‍ය පස්තය නායිකත්්‍යය දීලා මේරටේ ලංකව ලෝකෙර එක්සත් කරනවා. ආර්ථික නවීකරණය කරනවා. එතමයි දෙවැනි පින්ම. තුවනියගත මයි මේ රටේ දෙදශවිසිතකේ මෙයි මාසේ බංගලොත් වෙනකොට. ඒ බංගොලොත් තර තියෙන රට රනිීල් විිකමසින් එක්සත් ජාති්‍ය පක්ෂ තුළින් අනික්ස සුපක්ෂත් සමඟ. ඒ බංකලොත් භාවයෙන් එල්ියට ඇවිල්ලා. ඒ අමාරු ගමන නිවැරදි ගමට පරිවර්තනය කරලා. යනගමන තමයි අපට පේන්න තියෙන සාධක දැන් තිබෙන්න්නේ. මන්දන්නවා ජන ජීවිත ලේසි නෑ. තාම බලනවා. ඇයි බොලේ අප සුන්දර ජීවිත අකිිස්්‍ර තිබ්බයි මේ කමාරුණේ. මතක තියාගන්න. ඒවගේ තත්ත්වය තියෙනවට තමයි. අපට බඩක් ඕෝන්න රටක්කෝනයි කියලා රට වෙනස් කරපු ජනතාව. අවුදක ක කියැන්ඩිස්සල් ඔන්න බංකොත් වෙනවා. දැන් ඒ අයම ප්‍රශ්නි කරල තමයි යහන්නේ මොකක්ද මේ රට වනේ. ඒ නිසා කරුණා කරලා. අපි මේ රෑවැටන වලේ දවල් වැටෙන්ට බැහැ. මේ තනි අලියා පරිවර්තන කරන්න පුලවන් වෙලා තියෙනවා. ඒ ඩොල් නැතික ඩොල් තික හොයාගෙන ලෝකත් සග සාකච්ඡා කරගෙන. වැටිච්ච තිබ ආදෑම නවත් ඇති කරගෙන. ුස්ම කෙලන්ට බැරි අවස්ථාවද නැවතේ උස්ම ලබාගෙන ඒ ජනජීවිතය අමාරුවෙන් සැහැල්දු තත්වට හිමින් පරිවත්වන වෙනවා. එක ඉක්මං මදි අපේ කරන්න අවශ්‍යයි ගමන හිමින් වනත් හරි මාර්ග්‍යනක තමයි අපට පේන්න තියෙන්න්නේ. එදා කාටත් බැරිවුණ මේ අියෝග බාරගන්න දෙනකොට පැනලගිය නද ස්වාවිනාන්ස මේ අියෝග බාරගන්න කියලා කිව්වාම දන්නේ නෑ වගේ එහෙෙන්නෑ වගේ හිටියා. දැන් ඒ අය කරනන් ගහනවා. දැන් නො එක් ඕප දූප කියනවා. දැන්තියන අප මෙහෙම තමයි එහෙම තමයි කරන්නේ කියලා. අද ජනාධිපති අපේක්ෂකෝ නම් සීියත් දෙසයක් ඉදිරි පත්වෙනවා. ඒ අිියෝගේ බාරගණ්ඩ පුළුවන්ඒවලේ හිටපු එක්කෙනා අද නිහඩව ජනත වෙනුවෙන් කරන ඒ සටන ඉදිරට ගෙනගෙන යනවා. නි මිත්‍රවරුණී නවින් අද මේ කෑගල්ලෙන් ආරධනා කරහම මේ රැස්වීම මේ දැවන්ත දේශපාලක්්‍ර සිරු දෙනම රැකවරණ දීලා ඇති කරාම අපේ අදහස වූයේ අපෙන් නිහඩව හිටපු එක්සත් ජාතික පාක්ෂකයන් අප හිතවත්ව ඉන්න එක්සත් ජාතිය පාක්ෂකයන් නැවතයේ අලි පවුලට එකතු කිරීමයි. මේ අවස්ථාවේදී ඒ පක්ෂය ශක්තිමත් කරනවා වගේම අපිත්ක ේදායිනාම් හිටපු එක් සත් ජාතික පාක්ෂයන් අප රත්තරන් වගේ. අපෙන් ගිහිල්ල ඒ වැරද්ද නිවැරදි කල්ලා දෙේන අයත් අපි ආදරෙන් පිළිගන්නවා වගේම මෙ දෙක සමග අපි නැවත ඒදාතිබ ඒ අලි පවුල්ල නැවත ජතාතත්තර පත්කිරීම. අප පුළුවන්තර එක්න කරන්න අවශ්‍යයි ඒ නිසා අප මේ අවස්ථාවදී එක්සත් ජාතිය පක්ෂ වශයෙන්. අපේ පක්ෂය යම් වැරදි වෙලා තියෙනවන.ි එක්සත් ජාතිය පක්ෂිගයන් ඒ නිහඩ වුණ ඒ නිසා අපට එක මන්තිරයකත් පත්කරන බැරි. ඒ ලක්ෂ තිස්සක නිහඬ වනායගෙන් අපි සමාවභාජන කරලා කරුණා කල්ලා එන්න අපිත්තක එකතු වෙන්න නැවත. ඒක්සත් ජාතිය පක්ෂේ අප ාතිය වශ්‍යයි. ඒ තමයි අපේ ශක්තිය. ඒ නිහන්ඩ වීම නිසා තමයි එක්සත් ජාතිපක්ෂය මේ වගේ තැනකට වැත්ල තියෙන්නේ. නමුත් ඒය වනිින් තැන්වල ගිය නෑ. ඒ නැවත එකතු කිරීම තමයි අපි කරගෙන යන්නේ. ඒ නිසා අත්වල් බඳගැන. අපි ඉදිරිර ගෙනියමු. යම්ම යන කෝ මේ UMP චන්ද කියලා. ඔබත් අපිත් දන්නවාදදස් දහනමේ. අපි එක්ෂ ජාති පක්ෂේ අපේක්ෂක ඉදිරිපත් කරා. කැමිති වඋනන් නැතිවුන ඔොක්කොම එකතු වෙලා ඒ චන්දට බෝතබේ රාජපක්ෂත් එක්ක තන් දෙ කරන්නකොට දෝතබට හැටනම්යක් ලබෙනට ලක්ෂ හටනමයක් ලැෙනකොට. අපේ කණ්ඩෑමේ පුද්ගලල ලක්ෂ පනස් අයක් ලැබෙනවා. ලක්ෂ දහතුනින් පැරදෙනම්. ඊට පස්සේනවා මහ චන්දය දෙදා ශවිස්සේ. මහ චන්දයනකොට අපේ පක්ෂය දෙකට කඩනවා. කෞද කඩනි සජිත් ප්‍රම දස. කඩලා එලියට යනවා. යනකොට අප ලැබන ලක්ෂ පණස්සය එයාට චන්ද ප්‍රමාණයෙන් ලක්ෂ විසි හතට අඩුවෙනවා. පොහොටවේ කට්ටියයට ලක්ෂ හටක් ලැබෙනකොට. අපෙන් කඩාගිය සජිත්ලට ලැබ විසි හතයි. ලක්ෂ හතලියකින් පැරද දෙෙනවා. අපි කියමු එදා එකතු වෙලා චන්දදුන දෙමළ පක්ෂවලින් ලැබුණ ලක්ෂ පහ කයින් කල්ල ප්‍රීක්ෂප කකරපු චන්දනුත් ලක්ෂ දෙක තුනක් කහක් කරහම කොහොමත් ලක්ෂ තිස්සකක යුවපි ප්‍රමාණයක් නිහන වුණා නේද. ඒගොලට කැමතුරේ නෑ මේක නවිහිලුව. අපේ පක්ෂය ගැනත් එයාට කලකිරුණා කඩාගන ගියා අයට අත් එක්ක ඒ අය හිතයා වැඩක් නෑ මේ අවස්ථාව කියන. ඩැන් බැරි බලට ගෙන්න්ඩ බැක පුරනිල් අද රටේ ජනාධීපති. අපේ චන්දෙන්නෙමෙයි පාලිමින්ත චන්ද තුළින්. එදා කරන්න ගියේදේ අද ජනතාව වෙනුවෙන් අද කරගෙන යන ගමනක් තියෙන්නේ. අනය නිසා තමයි අනෙත් පක්ෂත් අද රනිල්ට කියන්නේ. අපිමයට බැන්න. නමුත් මෙයා තමයි අද රට බේරගෙන යන්නේ. ඉතින් අපේ ස්වාමීන් වවහස ලක්ස තිස්සක. නිහඩවීමෙන් පටන්ගත්ත නං. අපේ බේෂක පටන්ගන්නේ ලක්ෂ තිසකෙන් නේද. එහනම් අනෙත් පක්ෂ වලට ගිය ඩැන් MPි කල කියාකගේ ලක්ෂ විසි අතයෙන් මෙ හට එනකොට. ඒක වැඩි බෞතරේ මේ දැන් ගෝමත් තින්නේ චන්දන් අපට පෙන්නන්න පුළුවන් ඒකෙන් සියට අනුවක් නැමත මේ පැත්තර එනවා. තින් ලක්ෂ විසිහතෙන් තවසීයට අනුවක් ගිහාම. මේ පැත්තට ආවාම. එතනින් ලක්ෂ දහනය ප්‍රමාණය කාවාම. අපි පටන්ගන්නේ ක්ෂ පනහකි නොවේද. ඉ දැන් අපේ අහන අංක නිතියෙකො ත්තියෙන්නේ. හොහද අපේ යුවම්පි චන්ද තියෙන්නේ. අපේම අලසකම නිසා තයික වනේ දැන් අපි නවත සියලු දෙනම් ම අත්තල බැඳගෙන. එන්න තුන චන්දය එයට ගරුත්යදී එන්න ඔබතුමල ප්‍රවශ්‍යයි කියෙන ඒ සාධක ඇති කරලා. අපි පොටන් ගන්න ගමන ශක්තිමති ඉදරටගෙනම. ඉතින් ඒ නිසා අපේ පක්ෂය පවුල් පක්ෂයක් නෙමෙයි. අපේ මුළු පක්ෂයම පවුලක් වශන්ත්‍රියත්ම කරන පක්ෂයක්. මේ අපේ ආගමක් වසන්සී කරන පක්ෂයක්. අන ඒක තමයි එක් ෂ්‍රත්් ජාතිය පක්ෂය කියන්නේ. ඒ නිසා තමයි අපි මෙවැනි කැපවීම් තුළින් ඉද්‍රදයන්නේ.සාමාරලට නවීන් ඩාපඩත් පක්ෂය ඇතුළ ඊරිශා තියෙනවා. එක් දෙන්නෙක් මේ ප්‍රශ්න තිබ්බ කියල පක්ෂයක් නැති කරන්න බෑ අපිව නැතිවෙන්න එත් නැහ. රනිල් වික්කම සිංහ අපිත්තක් හම අවස්ථාවද හිය නිසා. අපට තියෙන්නේ රට පුරාම ගිහිල්ලා. මේ වැටල තියන තත්ත්වය නැට යතා තත්ත්වයට පත් කරන්නයි. එක්සත් ජාතිය පක්ෂේ කියන්නේ. නිදහස දවස ඉදං අද දක්ක ආර්ථිකය ශක්තිමත්ව ඉදිර ගෙනියන්න පුළන් පක්ෂයා. අපේ පළ පුරුද්ධ අපේ පරිත භාවය. රනිය ක්ම සිංහ ජපති වශසයෙනුත් අපි ඒ කාලේ පාලින කරන අවස්ථාවේ අපි පෙන්නල දුන්නා. එදා ජීවන වියදම අපි අඩු කරලා රජය සේවකන්ට දහදාක පඩි වැඩි කරලා. ඒවා කරන්න පුළුවන්වන්න අප දැනුවත්කම එක්සත් ජාතිපක්ෂය තුළින් ජනතර් ලබාදීමයි. හැබැයි සමහරවලාකට අපි එක්සත් ජාතිය පාක්ෂයක් පශයෙන් කරපු දේ අප අහිංසක ජනතාව ලේසින් අමතක වෙනවා. මේ තමයිි නැමත මතක් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා අපි රටයේ ආර්ථික පැරලියක් ඇති කරන්න අවශ්‍යයි. අපට තරගකාරී තත්වේ ආර්ථික හදන්න අවශ්‍යයි. අද නොයෙක් පක්ෂවල අය සිහින ලෝකවලින් කතා කන්නවා. ඒකළ මේ වෙබ්සයිට ආර්ථික විසේ චක්ජුබට පරිවත්වන වෙලා තියෙනවා. අනෙත් අය බේදබිින්ද කරන්නවා. අඳුරට හෙනගහනව නමුත් ප්‍රශ්න උත්තරෙ කොහෙද තියන්නේෙ කියෙලා පෙන්න්න ඇති පක්ෂ තමයි. අද මේ ෝෂල් ීජ තුලින් කැරකෙන්නේ. අපි මේක උත්තර දෙන්න අවශ්‍යතාව තමයි තියෙන්නේ. අපට පුළුවන් ප්‍රශ්නයක තිබබහම යම් තැන ගින්න තිබහම නිවන්න කෝමද කියලා පෙන්න්න නො ොමිසක් මේ ීලා වෙබ්සයිතෙන් හයල බල්ල ඒක උත්තරයක් දෙනකනමි අවශ්‍ය වන්නේ. අනඒ නිසා ආර්ථික තරන් කාරිතාත්වයක් ඇති කිරීම තමයි ප්‍රථමය අවශ්‍ය වන්නේ. දෙවන අපනයන කරන ආර්ථතිිකක් ඇතිකිරීම. අද නය බරතාවට පෙරෙන රට. අද බංකොලොත් කළේ රනිල් වික්ි සිංහ නෙමෙයි. අනෙත් අය බංකොත් කරලා රනිල්ට දෙනාවදයන් රට හද පල්ල කියලා. ඒ නිසා අපි මේ නය බරතාවය පුළුවන්තර එක්බට ගෙවන්න පුළුවොන්වන්නේ අපනායනය කරන ආර්ථිය හදන එකයි. ඒවාගේ නූතන ක්‍රමවේද පාවිච්චි කරලා කෘසිකර්මය පෙරලිය නවීකරණයක් ඇති කිරීම. ඒගේ තමයි. නි්පාදන සහස් සේවාංශය ආර්්‍රකයක් ඇතිකිරීම. මේව තුළින් තමයි. මේව තුළින් තමයි. අප රටේ ආත්‍රයක් හදන්න පුළුවන්ගන්න. ඒවිතර නෙමෙයි ජනතාවට අයිතිය ලබා දෙන සමාජයක් ඇති කරණ එක. දැන්යම් අය කියනකට පොද්ගලිරණය කරනයක්ළ පෞද්ධලකරණය කරනවා කියලා වානිචි කරණයකනවා කියලා වචරන බැන්නහල කිව්හම යකු අපි ජනතාවට ලක්ස. විශ්ක ඔප්පු ප්‍රමාණය තමාට ලබල දෙනවා කිව්වාම ඒ පුද්ගලිකරණයක් නොයද. තමාට අයිතිය ලබල දෙනවා. ඒක නරකද රජේතියන ගෙවල්ටික ජනතා වෛතර ලබා දෙනකොට. ඒ නරකද. ඒක මාත්තු මාසය අප්‍රේ මාසය පටන් ගන්නකොට මේව දක්කින අනිත් පක්ෂ ීරිසිය වෙනවා. ඒකට තමයි මේක පුද්ගලී කරණයට පනින්නේ. එය වචනේ කියන්නේ වත්කම් විකරලනි විතරයි. ත්කම් නත අර ාර දෙන ්‍රමුකක්ද කියන්නේ එකට. තමාලාඒකෙන් පෝසත්යනවා. ඒ විතර නෙමෙයි වියවසාහික අප තරුණ තරුණයන් ඒවගේ ලක්ස දහයක වියවසායකය නැති කරන ගමනක්. අප එක්සත් ජාති පක්ෂේ ප්‍රමුකාපේ මිත්‍රපක්ෂ තුළින් අපි කටුතු කරගෙන යනයක තමයි අපේ අදහසු. ඒනි අපි නිහන්ව සිටිින් නෑ. අපට ලැබිල තියෙන අමාරු ගමනක් ඒක නිවරජි කරණ එකක් තමයි අවශ්‍ය වන්නේ. මං තරුණ තරුණියන්ට අපෙන් තාම වපරහැම් බලන ඒ අහිංසක දරුවන්ගෙන් ම එකක් කහන්නේ. තමාලා මක නිදුසුනක් ගන්නවා අයකට ඔප්පු කරන්න. අද උසස් පෙලේ දෙලක් සැහැත්ත දහක් පෙනී සිටිනකොට. ඒගේ එක්ලක් සැහැත්ත දාහක් සමත්වයෙනවා විශ්වවිදාට යන්න. විශ්වවිදිාට යන්න එක්ලක් සහැත්ත දහක් සමත් වුණත් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ. ඒ පාධිධරීෙන් ඇති කරන්න බිහි කරන්න පුළුවන්ගන්නේ පනස්දාහයි. එතුොළ ඉතුරුව ක්ලක්ෂ විසිදහට පොනොවද වෙන්නේ. තමාට මාන වයිතිවාසික මත් තියෙනවා. මම රටේ ඉගෙනගෙන මගේ ප්‍රදේසිෙන් ඇතිවෙලා මට විශ්ව විදලට යන්න උරුමය තිබ්බට කරුම යන්න බැරිතය එක නිසයි. අන්න එඒ නිසා තමයි අපි ජනාතති රනනිියල් වික්කමක ඉදිරිපත් කල තියෙන්නේ. මේ ක්ලක්ෂ විසිදාහත්. අපි ශ්වවිද්‍යාල වෘත කනවා. ඒයට අවස්ථාව ලබාජනවා. අපේ ශ්‍රී ලාංකිකයන් රට පිටරට යනකට කම්කරුවසෙන් යන් නැතුව. අපේ තියන උපාතිධාරනිසා ඒ වගේ දැනුවත්කම නොලේජ්ජික නොබි. ඒක දැනුවත් කළ ඉදිරට යවනක තමයි. අපේ තියන එකම අබිලාශය. ඒ නිසා මංහිතන විදිට මන් මෙතන ඔබ තුමාලා සිරු දෙනගේ මිල්ලන්නේ. ික්ත් ජාතය පක්ෂේ ඒ පක්ෂේ පවුලක් පස්සයෙන් කතිතු කරන්න ආරම් බැවිල්ල තිබෙනවා. අනත් පක්ෂ අපෙන් හනවා. යක අපි රනිලට උදව් කරනකොට උඹල ඇයි තාම නිහන්නප සිටින්නේ. ඒ අපේ පැත්තෙන් අපි එකතු වෙලා ඕවටයිමෙන් වැඩ කරලා. ඒ අයටකට උත්තරයක් දෙන්න අවශ්‍යයි. ඒ දැන උත්තරේ තමයි. ඔවු අල්ියන් නැකිදිින්න ටිකක් හිමින් නැකිිත්තට පස්සේ මවා. කාත්වටන්න බැහැයි කියනක තමයි අපට මේ කෑගල්ලෙන් ලංකාවටම කියන්න පුළුවන්න්න. මේ ගමන අප එදා කොළමින් පටන් ගත්තා. ඒ කොළමින් පටන්ගත ඒ ගමන හැමදනම හොල්මංගුණා. ඒ හොල්මං වීම තුළ අප පෙන්ව නෑ අපි සූදා නම්. අභි අනෙත් මිත්‍රශීලි පක්ෂ. අප කෙලේගුණේ ඇත්තියෙන් ඕනේ. එක්කෙනෙක්කෙන් ජනාධපති වෙනවන ඒ කට හිතන්න පුළුවන් පක්ෂ. එක කයතු කරන්න පුළුවන් පක්ෂ. ඒ තියන එකමුතු භාාවය පෞච්චි කරලා තව මහස හතකින් අනි වාරයම ජනාතිපතිවරණයක් ගෙනනවා. අන පේනවා නොෙ පක්ෂ දෙක තුනක් කෑගහගෙන යන්නේ චන්දයක් මුන් තියන්නේ. මොකන් දන්න තිප්පට පස ුන්ගේ තියන කයිවාරු ඉවරයි කියලා. නි වාර්යම ඔක්තෝබර් මාස්සෙ දෙදස් විසිය අතරේ ජනාතිපතිවරණය තියෙනවා. මාචන්දන මේ ජනාතිපතිවරණේ. ඒ ජනාතිපතිවරණය. ජනතාව තුලින් උත්ත්‍ර ලබාගතර පස්ුව මහ චන්දයනවා. ඒ මහ චන්දර පස්සේ ඉතුරු චන්දටික ජනතාට ඕනනා කාරක ව්‍යවස්ථාව දාගන කටතු කරනවා. ඒ නිසා ඔය කියන බොරු හැම වේදදිකාරු උන්ඩට කතා කරන දෙයක් දැන්සි නිසා කතා කරනවා චන්දය නෑ කියලා අනේ ඉවාරයෙන්ම අපි කියනවා මෙතන. ඒ චන්දතියල ඔක්තවර් මාසේ අපි නනිවල් විික්‍රමසි නිර්පක්ෂ දේශපල ජනතිපතුද්‍ර. අපේක්ෂකක් වශයෙන් පත් කරගෙන. අනේත් පක්ෂ තුළින් ජනතාවේ බරම ලබාගෙන මේ රට හරි මාර්ගයට ගෙනෙනවා. ඒ අවස්ථාවදී නිවර්ණ දිසාවකට දීර්ග සැලස්මක් සහිතව. අපි මේ රට හදන මාර්ධ්‍යය පටන් ගන්න අවශ්‍යයි. අපේ තරුණ තරුණ රට විශ්වාස කරන්න පුළන් මාර්ගයක්. අද අපේම දේශ පාලක්්‍ය සමාරය සිියයටට පහත්්දහැක්කන අපරාධ නිසා. මුළු රටේ නම නැති කල්ල තිබෙනක. අපි විශ්වාසයනව ඇති කර අව්‍යයයි. ඒ නිසා ඒ තරුණ තරුණයන්ට අපේ තියෙන අනාගතයක් ඇති කල දෙන මාර්ගෙ පෙන් න්න අවශ්‍යයි. අපේ කාන්තාවන්ට ඒ නිහන්ඩ කරන සේවේට අපි ගරුත්්‍යය සහ සාධාර්ණීෂ්ඨ කරන්න අවශ්‍යයි. අනේ සියලුම සමස්ස ජනතාවට. ඒ විශ්වාසය ඒ මනුෂ්‍යභාවය සහ ඒ එක මුතුභාවය ඇති කරන මාර්ගය අපි මේක් සත් ජාතිය පක්ෂ තුළින් පෙන්න්න අවශ්‍යයි. ඒ නිසා. අපික්ෂත් ජාති්‍යපක්ෂය නැවත එක්සත් කරමු. අපි අනේත් පක්ෂත් එ අත්වල් බැගෙන. අපි මේ වෛරය ඇති කරන්න නැතව වෛර වෙනුවට එකමුතු භාව ඇති කරගෙන. ඒ අත්වල් බැඳගෙන මේ ලංකාව ලකට එක්සත් කරන්න පුළුවන් මාර්ගයක් ඇති කරමු. බොරුවෙන්න්න මේ රටක් කදන්න පුළුවන් වන්නේ. ප්‍රායෝගිකව ඔබේ ඔබේ සහය තමග තමයි මේට හදන්න පුළුවන් වන්නේ කියලා මතක් කිරීමේ. අද මෙතැන්ට පැමිති නබ සියල නාටම. අපිවංක ස්තුූතියි එක් සත් ජාති්‍යපක්ෂ වචයෙන් පුද කරන්න කැමති. ඒ ගමන හදන්න අනි වායම ඔබතු මල කැබී සිට් නෝවගේම අපිත් ඔබතුමලත් සමඟ ඉතිරි ගමන් කරලා. ඔක්සෝබර් මාසේ මේ දෙදස් විසි හතරේ අනත් සියලුම පක්ෂ. වැඩියම තමයි සජබෙ සීට අනු පහක් වේ පක්ෂ එකතු වෙලා. ඒ ගමන ආරම්භ කරල්ලා. රනිර්වික්කම සිංහ නිර් පාක්ෂිකල් ජනාධපතිවරෙක් බට පත්කිරමින්. එක්සත් ජාති්‍යපක්ෂියත් නවතරට බලියගේන්න කතිතු කරමු කියලා මතක්කිරමීමෙන්. ඔබ සියලු දෙනාටම ජයවේවා. එක්සත් ජා්‍යපක්ෂල් ජයවා කියලා මන්්‍යහන වෙනවා.